උතුරද නැගෙනහිරද දකුණද වත්තද ભેදකින් තොරව අද අපේ රටේ දේශපාලනයේ මහා දල ප්‍රවාහයක් වගේ මහා ජනතාව නැගී සිටමින් ඉන්නවා සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය බැලුවොත් කවුද උඩින් ඉන්නේ සමාජ මාධ්‍ය වල විදේශගත ශ්‍රී ලාංකිකයන් සමාජ මාධ්‍ය පරිහරණය කරන තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් මහා බලකාය කැටියට ජාතික ජන බලවේගයේ මතවාදයකට යන්න වැඩ කරමින් ඉන්නවා හරිද සජිත් ප්‍රේමදාසලාට මේ වේදිකාවේ ඇවිල්ලා අවලාදයක් ගහන්න පුළුවන් ඒක සමාජ මාධ්‍ය ගියපු හැටි හා හා ඔක්කොම පිරිලා හිනාව විහිළු ඔක වෙලා තියන්නේ ඉත සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්ව අපි උඩින් ඉන්නෝ මෑතකදී අපි ගියා යුරෝපේ සංචාරයකට විදේශගත ශ්‍රී ලාංකිකයන් හම්බෙන්න ප්‍රංශ ඉතාලිය ජර්මනිය ආදී රටවල් ගණනාවකට ගියා විදේශගත ශ්‍රී ලාංකිකයන් දහස් ගණන් ප්‍රබදමින් එකතු වෙමින් අපි මොකද අහන්නේ සහෝදරයා අපි ගුවන් ටිකට් පත් දාගෙන එනවා ලංකාවට ඔයගොල්ලෝ වෙනුවෙන් වැඩ කරන්න අපි කලිනුත් ආව ගෝඨාභයට හැබැයි ඒක වැරදුනා මේ සැරේ අපි තේරුම් ගත්තා මේක වෙනස් කරන්න අපි ලෑස්ති කියලා විදේශගත ශ්‍රී ලාංකිකකින් ඉන්නවා ඉතින් සමගද වෙලා තියෙන්නේ රට පුරා ලෝ පුරා වැසෙන ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු බඩ පත්ලා තියෙන මොකද්ද මාලිමාව දැන් මොකද වෙන්නේ සඳළු තලයේ හිටපු දේශපාලකයන් ගැස්සෙන්න පටන් ගන්න තියෙනවා ඇයි මේගොල්ලෝ ජීවිත කාලේ හිටපු පරිවර්තනයක් නෙවෙයි ඒගොල්ලෝ හැමදාම හිතුවා ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව පුඩා කණ්ඩායමක් සම්මන්ත්‍රණයක් තියෙනවා පොතක් මුද්‍රණය කරනවා මැයි දිනයක් කරනවා පොඩි උද්ඝෝෂණයක් කරනවා ඒගොල්ලන්ගේ බලකවයට බාධාවක් නොවන විදියට අපි ඉදී කියලා කිව්වා අපි උද්ඝෝෂණ කරනවා ගොවි ව්‍යාපාරය අපි උද්ඝෝෂණ කරනවා පුරුෂමිත ව්‍යාපාරය අපි පොත් ලියනවා ජනතාවට දැනුවත් කරන්න අපි සම්මන්ත්‍රණ තියෙනවා ජනතාවත් එක්ක සාකච්ඡා කරන්න ඒ අපේ ලෝකෙ කියලා හිතුවා ඒගොල්ලන්ග ලෝකේ ආණ්ඩුව හදනවා ජනාධිපතිකම් හදනවා අගමැතිකම් බෙදා ගන්නවා ඇමතිකම් බෙදා ගන්නවා අය ආණ්ඩුව වැටෙනවා අනිත් කාණ්ඩුව පෙරලෙනවා හැදෙනවා ඒගොල්ලන්ගේ ලෝකයක් තිබ්බා ඒගොල්ලෝ අපිව හිතපු ලෝකෙක හිටියා පෞගේ දශක ගණනාවක් ඒගොල්ලෝ බලය පිළිබඳ ලෝකයේ අපි ජනතාව දැනුවත් කරන කෙන කුඩා ලෝකික ඒගොල්ලෝ හිතුවේ නෑ මාලිමාව වේගෙන් ඒගොල්ලන්ගේ ලෝකේ ආක්‍රමණය කරයි කියලා අද මොකද වෙලා තියෙන්නේ මේ රටේ ජනතාව 2019 අපි 103ට අඩු වුණා ඒතර කවුරුවත් හිතුවද 2023 වෙනකොට බලය ගන්න පුළුවන් ව්‍යාපාරයක් හැටියට මේක වර්ධනය වෙයි කියලා මේ කල්පනා කළා ඒකල හිතුවේ මොකද්ද එතනම අපි රැඳේ ඒ කවයතුලම කතා කර කර ඉඳි නේද ඒගොල්ලන්ගේ බලය පිළිබඳ ලෝකයට බලපෑමක් ඇති නොවේ කියලා හැබැයි තේරුම් ගත්ත ජනතාව අවබෝධ කරගත් ජනතාව රටන වෙලා දෙන අස්පත්ති විපත්ති පිළිබඳව නේද අවධානය ගින ජනතාව ලක්ෂ සංඛ්‍යාත ජනතාව අද මොකද වෙලා තියෙන්නේ මාලිමාව මේ රටේ බලය හසුරවන දේශපාලන කඳවුර බවට පත් කරන්න තීරණය කරලා ඉවරයි ඉතින් මොකද වෙන්නේ කලබල වෙනවා කලබල වෙනවා එනිසා තමයි මොකද වෙන්නේ වෙනදා නාම යෝජනා බාර ගන්නවා ඡන්ද දිනේ කියනවා ඡන්දේ තියෙනවා ඇයි දැන් තියන්නේ නැත්තේ ඇයි බය ඇයි බය පරදී කියලා ඉස්සර පරදුනාලු 2015 මහින්ද ඡන්දේ තිබ්බා පරදුනාලු ඇයි බය වෙන්නේ 2019 රනිල් ඡන්දේ තිබ්බා පෙරදිලා ගෝඨාභය ආවනි ඉතින් පෙරදිලා ඡන්ද තියලා තියෙනවනි ඇයි අලුත් බය ඇයි අලුත් බය ඉස්සර ඒ පවුලෙන් මේ පවුලට රනිල් වික්‍රමසිංහගෙන් බලය රාජපක්ෂට රාජපක්ෂගෙන් බලය රනිල් වික්‍රමසිංහට ඒගොල්ලෝ හිතුවා රනිල් රාජපක්ෂගෙන් බලය සජිත් ප්‍රේමදාසට එහෙනම් ඡන්දේ තියන්න මෙතර කෙකර ගන්න ඡන්දේ තියෙනවා මෙතර ගැට ගහන්නේ මෙතර වංගු ගහන්නේ මොකක් නිසාද
ලංකා දේශපාලන විශේෂිතම හැරවුම මෙතරකල් පවුල පවුලට ඒ පැත්තේ මේ පැත්තට මාරුණු බලය 70 වසරකට නේද දශක 70කට අධික කාලයකට පසු අලුත් දිශාවකට මාරු වෙන්න පටන් අරන් තියෙනවා මේ බදුල්ල රැස්වීම බලපුවාම රනිල් වික්‍රමසිංහ අදරෑත් ගැටයක් ගන්න කල්පනා කරලා දන්නත් දන්න කල්පනා කරනවා අද මොකද ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ අද මොකද ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් තිබ්බද නෑ අපේක්ෂක දන්නවද ඉස්සරහෙමද මේ බදුල්ල මහින්ද රාජපක්ෂල පොහට්ටුව රැස්වීමක් තිබ්බද ජනතාව හම්බෙනවද මන්දක නේද පුටු 22ක් තියාගෙන 18 දෙනෙක් වාඩි කරවගෙන නාම රාජපක්ෂ රැස්වීමක් තියෙනවා දැක්කද පුටු 22යි වාඩි වෙලා 18යි එයත් එක්ක ආපු 6 දෙනයි මොකද මේ උනේ ඉතින් ඒගොල්ලන්ට අද ජනතාව ගාවට එන්න බෑ ජනතාවගෙන් පිටගුණු දේශපාලන ව්‍යාපාරය අද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ආමන්ත්‍රණය කරමින් යන්නේ කවුද මාලිමාව ජනතාව ආමන්ත්‍රණය කරන්නේ මාලිමාව දැන් මොකදලා තියෙන්නේ සතුරු බය වුණා බය වෙලා මොකද කරේ ඡන්දේ තියෙන එක වළක්වන්න උත්සාහ කරා ඉස්සරලාව පාර්ලිමේන්තුවේ පනතක් ඡන්ද කල් දාන රනිල් ඉතන් හිටියා ඒගොල්ලෝ විතරයි පාර්ලිමේන්තුවේ ඉන්නේ කියලා අපිත් හිටියා ඒකෙන් වැඩේ කරගන්න බැරි වුණා ඊළඟකෝ පෙබරවාරි 10 නඩුව තියෙනවා නඩුවෙන් මේ වැඩේ කරනවා කිව්වා කිව්වනේ පෙබරවාරි 10 අධිකරණ නඩු දෙකක් ආවා එකක් ඡන්දේ තියන්න කියන නඩුව දෙක අර කර්නල් කෙනෙක් දාපු ඡන්දේ එපා කියන නඩුව ඉස්සරලම ගත්තා දේශපාලන පක්ෂ විසින් දාලා තිබ්බ ඡන්දේ තියන්න කියන නඩුව ශේෂ්ඨාධිකර විනිසුරු තුන්දෙනෙක් වාඩි වෙලා නඩුව ගත්තා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ මහත්තය කිව්වා මේගොල්ලෝ කියන්නේ ඡන්දේ තියන්න කියලා ඔව් මැතිවරණ කොමිසම ස්ථාවරව නියමිත දිනේට ඡන්දේ තියනවා කියලා ශේෂ්ඨාධිකරණ එකගතාවයකට ආවා නඩුවක් නෑ ඊට පස්සේ ගත්තා ඡන්දේ එපා කියන කර්නල්ගේ නඩුව නීතිඥ මහත්තුරු ඇහුවා දැන් ඡන්දේ එපා කියලා කර්නල් නඩුවක් දාලා තියෙනවා ඉස්සරලා අපිට දැනගන්න ඕන කර්නල්ට ඡන්දේ තියෙනවද කියලා දැනගන්න බෑ දැන් ඡන්දේ එපා කියලා නඩුවක් දාලා ඔයා ඡන්දදායකෙක්ද කියලා ඇහුවා ලිපිගණුවේ ෆයිල් පෙර ලිපිගණුවේ කඩදාසි පෙරලුවා ඡන්දදායක කියලා ඔප්පු කරන්න බැරිය දෙවනි ප්‍රශ්න ඇහුවා ඔයා ඡන්දේ එපා කියනවා ජනතාව ඔයගොල්ලෝ මොකද කියන්නේ ඡන්දේ ඕන කියනවා සාමාන්‍යයෙන් ගත්තොත් 1 කෝටි 68 ලක්ෂ ඡන්දදායක ඉන්නවා එක්කෙනෙක් කියලා අධිකරණ ඡන්ද එපා කියනවා අනිත් අය ඡන්ද ඕන කියනවා එතකොට අපේ අයිතියට අගතියක් වෙනවා නේද එක්කෙනෙක් එපා කියනවා ඕන කියන අයගේ ඡන්ද අයිතියට අගතියක් වෙනවා 1 කෝටි 68 ලක්ෂ එක්කෙනයි එපා කියන අධිකරණෙදී එහෙනම් අනිත් අය කොතරක් ඉන්නවද 1 කෝටි 67 ලක්ෂ 99,999ක් ඉන්නවා ඕකෝ නම් අටට අඩු කරමු රනිලුත් අයින් කරලා හරිද දැන් මොකද වුනේ ඊට පස්සේ නීතිඥතුමා ඇහුවා මේ නඩුව නිසා ඔයා ඡන්ද එපා කියනවා අගතියට වෙන පාර්ශවයේ ඉන්නවා 1 කෝටි 67 ලක්ෂ 99,999ක් ඒගොල්ලන්ට නොසීසිය හරියද කියලා ඇහුවා හරිද නෑ ඊට පස්සේ වරයිට ඔක්කොටම යන්න බෑනේ අඩුම තරමේ ඡන්ද ඉල්ලන පක්ෂවලට මේකෙන් අගතියක් වෙනවා නඩු කියන්නේ එහෙමයි කොයි හරි මිනිහෙක් කැවිලා නඩුවක් දානවා අපි ඡන්ද ඉල්ලනවා අප මුදල් බඳලා අපේක්ෂක ඉල්ලනවා රාජ්‍ය සේවකනි වඩුවර අපි ඡන්ද රැස්වීම තියනවා ඉතින් මොකද වෙන්නේ අපේ අයිතියට අගතියක් වෙනවා ඊට පස්සේ ඇහුවා ඒ දේශපාලන පක්ෂවලට නොටිස් යරියද නෑ එහෙනම් නඩුව 23 කිව්වා 23 කියනකොට 22 තැපල් ඡන්දේ
විසි දෙක තැපල් තැන්ද තිබ්බනම් විසි තුන නඩුවෙන් වැඩක් නෑ ඇයි ඡන්ද එපා කියලා වැඩක් නෑ ඡන්ද පටන් අරගෙන අන්න රනිල් කලබල වුණා රනිල් මොකද කරේ රනිල් කරපු දේ තමයි මුද්‍රණාලය අධිපතිනිය ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනාවා එයාට තියෙන වෙන වෙන ප්‍රශ්නයක් තියෙනවා එයාට මුද්‍රණාලය අපල ද්‍රව්‍ය විකුණනකොට ගහලා ඒකෙන් ගාණක් ගාලා මූලික පරීක්ෂණයක් කරනවා ඒ පරීක්ෂණේ තියෙන අනුස පැල්පිට ගාව මූලික පරීක්ෂණ කරලා ඉවරයි අපිට තොරතුරු අනුව වැඩිකාරයෙක් වෙලා ඉවරයි අන්ත මුද්‍රණාලය අධිපතිනිය ගෙනාවා ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනලා රණී ලලුව කහ කහ කිව්වලු ප්‍රශ්නෙකුත් තියෙනව නේද කියලා කියලා කිව්වලු ඔයා සල්ලි දෙනකන් ඡන්ද පත්‍රික මුද්‍රණය කරන්න එපා කිව්වා ඊට පස්සේ කරව බහණ්ඩ කර ලේකම් දෙන්නම එකට හිටියි මුද්‍රණාලාධිපතිට ගංගානි ලියන ගේට කිව්වා ඔයා සල්ලි දෙනකන් ඡන්ද පත්‍රික මුද්‍රණය කරන්න එපා කිව්වා බහණ්ඩ කර ලේකම්ට කිව්වා ඔයා සල්ලි දෙන්න එපා කිව්වා ඉවරයි ඒක නීතියක්ද ඒක විවස්සාවද ඒක අධිකරණයෙන් ආපු තීන්දුවද නෑ සමාරේ කියලා රානිල් මාර පොරක් කොහොමාරි ඡන්ද වැලක්කුවා මොන කොහොමාරි ඡන්දද මේ මේවා අසිස්ත නායකය කරන වැඩ මේවා නිකන් අර සොත්ති උපාලිලා කරන වැඩනේ නේද නේද මේ ඇවිල්ලා මොකද්ද පාතාලේ නායක කෙනා ඔහම කරන්නේ බහණ්ඩාකර ලේකම් දෙන්න කිව්වා සල්ලි දෙන්න එපා කිව්වා මුද්‍රණාලේ ගංගානි ලියන ගේට කිව්වා සල්ලි දෙනකන් ගහන්න එපා කිව්වා එතකොට ලක්ෂ 3 මාර ඡන්ද පත්‍රිකා ගහලා ඊට පස්සේ යා කිව්වා ගහපුවා දෙන්නෙත් නැහැ සල්ලි දෙනකන් කිව්වා ඉස්සෙල්ලා කිව්වා ගහනකන් නේ සල්ලි දෙනකන් ගහන්නේ නැහැ කිව්වා ගහපුවාට කිව්වා මොකද්ද සල්ලි දෙනකන් ගහන්නේ නැහැ කිව්වා ඇයි මේ මොනි ඇයි මේ මොනි මෙහෙම උනේ ඒගොල්ලෝ නොහිතන දේශපාලන පෙරලියක් ලංකාවේ සිදු වෙන්න තියෙනවා